සමන්ත சකवाले ச අతගචන්තුु දේවතා සදධම්මංමනි රජස சුන සගමොකදัง ධම් අසාවන කාලෝ අයං බදන්ත ධම් අසවන කාලෝ අය බදන්ත ධම් අසාවන කාලෝ අය බදන්තා नमो तस् भगवतो अरहतो सम्म सम्बुद्धस् नमो तस् भगवतो अरहतो सम्मा सम्बुद्धस् நතස ভাගත අරহත ස සdhaස අभ가දනසිලිස නිச்ச වදধাපจනෝ චත්තාරෝධම්මා වඩ්ඩන්තේ ආයුවන්ෝ සුකංබලති සද්ධාවන්ත පිනතුනේ හැම දෙනාම ටික වෙලාවක් ධර්මස්ශ්‍රවනය කරන්න සූදානම් වෙෙන්නේ. අද ධර්මදේශනාවෙහි දායකත්තේ දරන්නේ. බලදේව මැදිවක මහත්මාගේ හැත්තෑ පස්විනි උපන්දිනය නිීතිකොටගෙන එතුමන්ට ආශීර්වාද කිරීම සඳහා ඒ භාර්යාව සහ දදුදරුවන් විසේ. එවාගේම මිය පරලෝගිය සීලුම ඥාති ඉන්ටපුුණ්‍යාණුමෝදනා කිරීමත් සුජීවත්ව සිටින සැමට ආශීර්වාද කිරීමත් කියන මේ අවශේෂ අරමුණොත් පෙරදැරිකරගෙන ප්‍රධාන වසයෙන් හැත්තෑ පස්වෙනි ජන්මදිනය සමරණ බලදේව මැදික මහත්මාට ආශේර්වාද කරමින් නිදුක් නීරෝගී ස්ුවච්චර ජීවනේ ප प्र්‍රාර්ථනා කරමින් අද ධර්මදේශනාවහි දායකත්වේ දරන්න අද දායක පින්නතුන් විසින් අපට ආරාධනා කරන්න ටේදුනේ අපි නිතරභාවිතයට ගන්න ගාතාවක් ඇසුරෙන් ධර්ම කරුණු පැහැදිලි කරලාද දෙන හැටිය. බෞද්ධ පින්නතුන් කොයි කාටත් නිතර අහලා කියලා පළපුොරුදු ගාතාවක් අපි අද මාතෘකා කරගත්තේ බොහෝවිට භික්‍ෂූන් වහන්සේලා විසින් ගිහේ පින්නතුන්ට ආශ්‍රීර්වාද කිරීම සඳහා මේ ගාථාව සජ්්‍යායනා කරන්නේ අභිවාදන සීලිස්ස නිච්චං වද්‍යාපචායිනෝ චත්තාාරෝ ධම්මා වඩ්ඩන්ති ආයු වන්නෝ සුකං බලා ගාතා ධර්මය බදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ දීඝායු කුමාරයා මුල් කොටගෙන් දීඝායු කුමාරයා කුඩා අවදයේද ඒ අම්මයි තාත්තයි තෙරුවන් සරණ ගියාය නොවෙයි ඒ අය තමන් ගිහිකාලේ ඇසුරු කරපු එක් තර මි්‍රේක් දැනට තාපසේහැටියට පැවිදි ජීවිතයක් ගත කරමින් හිටිය මේ අය විවාහ වෙලා දර්ුවෙක් ලැබුණ ඒ දරුව තමයි දිීගායොකු මාරයා හැටියට පස්ස කාලෙක ප්‍රසිද්ධ වනේ තකොට ඒ මව්පියෝ දෙෙන තමන්ගේ මේ කුඩා දරුවත් අරගෙන කලින් තමන්ගේ මිත්‍රයෙක්වයිඉඳලා පස්සෙ කාලෙක තවස්දිවියට එළඹුණු ඒ තාපසතුමා මොුණගැහෙන්නට ගිය ඒ ගිහින්ලා ඒ තාපසතුමාට අම්මයි තාත්තයි මාරුවෙන් මාරුවට අර දරවා එකක්කෙනෙක් අතේතියාගෙන අනිප් කෙන අර තාපසතුමාට වදිිනෝ මේ විදිහට මෞපියෝ දෙදනා වදිනොකොට සුකී දීඝායුකෝ සුවපත්වේවා දීර්ගාශශලබේවා කියලා අර තාපසතුමා ආශීර්වාද කලා. නමුත් අර දරවා වන්දවනකොට දරුවාට ආශීර්වාද කළේන එතනද නිහඬවා. එට පස්සේ අම්මයි තාත්තයි යනෝ ස්වාමීණී අපි දෙදිනාට මාශීර්වාද කරලා ඇයි පුතනුවන්ට ආශීර්වාද කළේ නැත්තේ. ට ඒතාපසතුමා කියනවා මේ දරුවවාගේ ආශ වැඩි කලක් රැඳන්නේ නැහැ ඉතිං ආශ රැකන්න නැති කෙනෙකුට දීල්ගාශ ලබන්න කියලා ආශීර්වාද කලා කියලා පලක් නැති නිසයි මාශීර්වාදයක් නොකරලා. ඊට පස් අම්මයි තාත්තයි බොහොම දුකට පත් වෙලා අර තාපසතුමාගින් අහනවා ස්වාමීණය අපට කියා දෙන්න මේ දරුවගේ ආවුෂ රැකගන්න ක්‍රමය එතකොට ඉතාපසතුමා කියනවා ඉති එහෙම කියන්න මට තේරෙන නෑ. සම්මාසම් බුදුරජාණන් වහන්සේ ලෝ පහළවෙලා සිටි නෝ එනිසා උන්වහන්සේ ගිහිල්ල මොනගැහිලා. උන්වහන්සේගෙන් විමසල බලන්න එහෙම ආුෂ් රකින්නට පුළුවන් ක්‍රමයක් තියනොන උන්වහන්සේ පැහැදිලි කරලාදේ. එතනද මේ අම්මයි තාත්තයි අර දරුවාරගන බදුරජාණන් වහන්සේ ස්වයාගෙනය නෝ. ගිහිල්ල බුදුරජාණන් වහන්සේට නොමස්කාරනකොට එතැනදිත් අම්මයිතාත්තයි වන්දනා කරන බදුරජාණන් වහන්සේ ආශීර්වාද කරලා. දරවා නමස්කාර කරනකොට තතාාගතයන් වහන්සේ නිහන්නවුණා. එතනදී ඒ අම්මයි තාත්තයි ඇයිද ඒ කාරණය කියලා විමසනකොට බුදුරජාණන් වහන්ේ දේශනාරන්න. ති ඔබ ැනටමක් දන්නවන මේ දරුවගේ ආශ් දිගු කලක් ප්‍රැකෙන්නේේ නැයි කියන එක ඒ කාරණය ගැනවීම සන්නමනය ඔබ මෙහි පැමිණිය කිය. එතන ද අම්මයි තාත්තයි ඉල්ලා සිට්නො ස්වාමීණය අපි රණය දැනගෙන තමයි වහන්සේ හමුවටාවේ මේ දරුවාගේ ජීවිතය ආරක්ෂාකරගන්නට අපට ක්‍රමයක් කියන්න කියලා. එතැනදි බුදුරජාණන් වහන්සේ උපදෙස් දෙනවා මේ විදිහට කළ හැකිනං මේ දරුවගේ ආශ රැකගැන්නට පොළුවන් මොකක්ද උපායමාර්ගය නිවසෙහි අභිනවෙන් මණ්ඩපයක් තනලා පිරිසදු කරලා භික්‍ෂූන් වහන්සේලා වැඩමකරවාගෙන ගිහිල්ලා. දින හතක් මොළුල්ල පිරිත් සජ්‍යායනා කරන්න ආරක්ෂක පිරිත්දේශනාවන් තො මේ දරුවත් ඒ මණ්ඩ පේහිතාබල පිරිත් ශ්‍රාවණය කරන්න සලස්සන්න ඒ වගේ අර භික්ෂූන් වහන්සේලාට හැක ආකාරයෙන් වඳන්න පුදන්න ගරු බහමන් කරන්න ඒවට නැඹුරු කරන්නතොට මේවි දිහට දින හතක් අකණ්ඩව මේ කටයුත කළොත් මේ දරුුවගේ ජීවිතය රැකගන්නයට පුළුවන්ක අරම්මයි තාත්තයි ඒ අයඒ වෙනම මණ්ඩපයක් සකස් කරලා බුදුරජාණන් වහන්සේට ආරාධනා කරළලා භික්‍ෂූන් වහන්සේලා වැඩම කරවාගෙන ගිහිල්ලා අර මණ්ඩපේ දරුවත් තියාගෙන දින හතක් මොළුල්ලේම පිරිත් සජ්්‍යයනා කළ ඒ දරුවත් දිනපතා භික්‍ෂූන් වහන්සේලාට වන්දනා කිරීම යම් යම්දේ පූජා කිරීමදීඒ දරුවගේ ප්‍රමාණයෙන් කළ හැකි දේවල් සිද්ධ කරන්නට සැලැස්සු. එතඔ මේ විදිහට කටයුතු කරලා හත්වවෙනි දවස බදුජාණන් වහන්සේ තෙහි වැඩම කැලා ඉති ඇත්තට මේ දරුවගේ උත්පත්ති කර්මශක්තිය තියනවා ජීවත්වෙන්නට ආයු කාල අත්තිය නවා ජීවත් වෙන්නට නමුත්සාංසාරික වශයෙන් මත්තුවෙන යම්කිසි උපච්ේදක කර්මයක් හේතු කොටගෙන අකාලයේ ජීවිතය තොරවෙන්නට තිබුණේ තින් ඒ අවස්ථාව ප්‍රයෝජනයට ගැනිමින් එක්තරා යක්සේකු මේ දරුවාගේ ජීවිතය ග්‍රහණය කරගන්නට මාන බලමින් සිටි. එතකොටට බුදුරජාණන් වහන්සේගේ උපාය මාර්ගගේ නිසා දින හතක්මළුල්ලේ කණ්ඩව පිරිත් සජ්්‍යායනා කරලා ආශීර්වාද කරලා. හත්වනි දවස තහාගතයන් වහන්සේ එෙහි වැඩම කලාවස්ථාවේ. බුද්ධ ප්‍රමුක මහා සංග්‍රත්නය වැඩම කළ තැනට දෙවි බබුන් නාදී බහෝ දෙනා ඒකරාශීවනා ති අ අකුෂල කර්ම ශක්තිය යටපත් වනා තතහගතයන් වහන්සේගේ ආශීර්වාදයක් එක ඒවගේ අර යක්ෂයායට මේ දෙවි බබුන් පිරුණු තැන තහගතයන් වහන්සේ තුළ මහරහතන් වහන්සේලා වැඩ ඉන්න තැන ඔහුට මේ දරුවා ග්‍රහණයට ගන්නට අවකාශයක් සැලසුනෙත්නෑ එතකොට වර්තමානය හැටියට කියනවා න එක්තරා මාරකයක් පන්නන්නට අවස්ථාවක් සැලසුනු ඊට පස්සේ ඒ අවස්ථාව ගිලිහුණට පස්සේ දරුව අවුරුදු එකසිය විස්සක් ආයුඇතුව ජීවත්වුණු ව සඳහන් වෙනවා ද මේ සිද්ධන් පස්සේ මේ කාරණය මූලික කොටගැන දිනක් දම් සබා මණ්ඩපේහි භික්‍ෂූන් වහන්සේලා මේ කාරණය ගැන කතාභහ කර කරන්න දින කිහිපේකින් මේ අන්නට තිබුණු මේ කුමාරයාගේ ජීවිතය බුදුරජාණන් වහන්සේගේ මඟ පෙන්වීම මතා ආරක්ෂාවනයි කියලා එතැදි තහගතයන් වහන්සේ වැඩම කරලා ඇ භික්ෂුණන් වහන්සේලා කුමක් ගැනද කතා කරමින් හිටියේ කියලවිමසලා මේ කාරණය ගැනයි මේ දිීගාය කුමාරයා ගැනයි කතා කරමින් හිටියේ කියලා. දැනගෙන එතැදි බුදුරජාණන් වහන්සේ මේ ගාතා ධර්මය දේශනා කරනවා. අभිවාදන සීලිස් නිච්චංවදධාප්‍රචායිනෝ චත්තාරෝ ධම්මා වඩ්ඩන්ති ආයු වන්නෝ සුखाං බල. මහෙනේ, යම් කෙසි කෙනෙක් මෙන්න මේ කසලක් ක්‍රියාවන්හි නිරත්ත වෙනවන මන අභිවාදන සීලිස්ස සිල්වතුන් වහන්සේලාට වන්දනා කරනවාන සිල්වත් ගුණුවත් උතුමන්ට වන්දනා කරනවාන ගෞරවෙන් නමස්කාර කරනවාන නිච්චං වද්ධාපචායන වද්‍යාපචායනෝ කියලා හරි නැත්තාම් උදධාපායිනෝ කියලත් සමහර්තඇගල සඳහන් වෙනවා. එතකොටේ වචන දෙකෙන්ම එකම අද හසයි කියවන්නේ. නිතර නිච්චන් කලකැන් නිතර වද්‍යාපචායන කලකැරන්නේ වැඩිහිටියන්ට ගරුබුහුමන් කරන සත්කාර කරන. තැනත්තාට. නිරන්තරෙන් වැඩිහිටියන්ට සත්කාර කරන ඒ වගේම සිිල්වත් බුණුවත් උතුමන්ට ගෞරවයෙන් නමස්කාර කරන වන්දනා කරන. තැනැත්තාට චත්තාාරෝ ධම්මා වඩ්ඩන්ති කරුණු හතරක් වැඩෙනෝ. මොද ආයු වන්නෝ සුකං බලක් ආයුෂය, ශරීරවරණය සහ ගුණවරණය කායිකමානසික සැපය, කායිකමානසික ශක්තිය. මේ කාරණ හතර වැඩෙනොයි කියලා බුදුරජාණන් වහන්සේ දේශවා. තු මෙතන ආවුෂ කියලක කියන්නේ ආවුෂ වැඩෙනොවයි කියලා කියන්නේ ඒ පුද්ගලයාට යම්කිසි අකල්මරණයක් වෙන්නට තියෙනවනං එබන්ධු. කර්ම බල යටපත් වෙලා එබඳු වුවදුරු දුරුවෙලා එබඳු අපල දුරුවෙලා ජීවිතය සුරක්ෂිත වවා. එමනැත්තං දැගේ දරුවාගේ ආයුකාලය අවසානනං එතනංහාට තවදුරටත් බොහෝකාලයක් දිවි පවත්වන්න ටඉඩ ලැබෙනවා කියන එකම නෙමයි ආුෂ යම්ප්‍රමාණයකට වර්ධනය කරගන්නටඒ හේතුවක්ව වෙනවා. එක අනේ උදාහරණයක් හැටියට ගත්තැන් පස්සේ. අර දිහට කල් මරණ වෙඩ තියෙනවා න ඒවලක්වා ගන්නත් හේතුනේ. වගේම තියෙන ආශයේ යම් කිසි වෙනසක් ඇතිවෙන්නට. උදාහරණෑ හැටිය කිවෝත් දැහි අපි හිතමපෝ යම්කිසි උපකරණයක් කියලා ඒ උපකරණයට අපි කඩෙන් ගන්නකොට ඒකට වගකීම් කාලයක් තියනවා. ඒකත් එකලා සමහර වෙලාවටට දිනේ දාලා පුරවල දෙනවා අනේ කාඩ්ඩ එක තමයි වගකීම් සහතිකත සමහර භාන්ඩවලට මා සහයක් සමහර භා්ඩවලට අවුරුද්ධ අවුරුදු පහක් සමහර වට අවුරුදු විසි පහ ඒවිදිහට වගකීම් සහතික ලැබෙන යම්යම් භාන තියෙන. තොටයි වගකීම් සහතිකයි කියලා කැනමකක්ද. ඒක නිවැරදිවිදිහට පාවිච්චි කලොතුන්. හොච්චර කාලයක් ඒක ස්වභාවිකව වුව දුරක්වෙන්න නැතිව කැඩෙන්න විඳෙන නැතුව පාවිච්චි කරන්න පුළුවන්ද කියලා, ඒ හදපු ආයතනය විසින් නිකුත් කරන සහතිකය එතකොට ඒ සහතිකේ නිකුත් කරන්න බලපාන්න්‍ය මොනොවද ඒ උපකරණය සකස් කරන්නට පාවිච්චි කර ලා තියෙන අමුද්‍රව්‍යවල තත්ත්වය උසස්ද තත්වයෙන් උසස් අඩුද. ඒවාගේම ඒ උපකරණය නිෂ්පාදනය කරන්න පාවිච්චි කරලාතින තාක්ෂණය කොච්චර දියුණුදදවුණු තත්වයෙන් අඩුද මේ කාරණා මත තමයි මේ උපකාරණය කොච්චර කාලයක් හොඳට පාවිච්චි කරන්න පුළුවන්ද කියන්නේ එක තීරණය එතකොට හොඳ තාක්ෂණයක් පාවිච්චි කරලා හොඳ අමුද්‍රව්‍ය පාවිච්චි කරලා ය උපකරණයක් හැදුවත් ඒක බොහෝ කාලයක් විකෘති විදිහට නැතුව පකෘතිමත් විදිහට පාවිච්චි කළ එක සෑහෙන කාලයක් පාවිච්චි කරන්න පුළුවන් එක තමයි වගකීම් සහතිකය කියලා නිකුත් කරන්න දැ තකොට යම් කිසි කෙනෙක් වඩා සැල කිල්ලිංක් හරියටට තෙල්දාන්න ඕන වෙලාට තෙල්ටිකදාලා ඒවගේම එකදිගට පාවිච්චි කරන්න ඇතුව ඒ උපකරණය රත්වෙන පොට ටික නිවෙන්නට සලස්සලා ඒ විදිහට ක්‍රමාණපූලවේ උපකරණයේ ක්‍රියාකාරරිත්තය හරියට හඳුනා ගැන තේරුම් අරගන පාවිච්චි කලොත් සමහරවිට අර දීලතියන වගකීීම සහතික අවුරුදු පහවුනාට සමට අවුරුදු හයහතක්ුණත් මේක කැඩන්න බිදෙන්න්නඇතු පාවිච්චි කරන්න පුළුව ලා තියන වගකීම් සහතික අවරුදු විසි පහවුනාට අවුදු විසි පහැම්ම කුත්වෙන්න්න එත්නෑ ඒම ොඳට සුද්ද කරලා පිරිිසිදු කරලා මේ දවිලි බැඳන්නැතුව මලකඩ බැඳෙන්න්න නැතුව, ක්‍රමාණුකූලෝ පාවිච්චි කනවාන සහට අවරුදු විසි පහක්කකට වගකීම් සහතික දුන්නට අවරුදු තිහක් තිස් පහක් වුණත් පාවිච්චි කරන්න පුළුවන් සමහර දේව. එත අන්න ඒ වගේ තමයි ආයුකාලයයි කියලා කැෑන්නේ අපි උපදිනකොට අපේ කය, අපේ ශරීරය මොනවිදිහේ ශක්තියකින්ද ගොඩනැගේ. ඒක තීරණය වෙන්නේ අම්මතා තගෙන් අපට ලැබෙන ජානවල ස්වභාාවය ඒ ප්‍රවේනි උරුමය. ඊළඟට අපි උපදින කාලවකවානුේ තියෙන ස්වභාවික පරිසරයේ විකෘතිතා ප්‍රකෘතිතාය කියන්නේ පරිසරය හුගාක් විකෘති සහිතනම් එ බඳු කාලයට පුද්ගල වැඩිකල් ජීවත්වය න්නේෙ නෑ. ළඟට ආහාර වසවිසා අධිකනම් විකෘතිිතා අධිකනම් වැඩිකලක් මිනිස්සු ජීවත්වයෙනෙනෑ. උස්මගන්න තියන ඔක්සිජන්වායෝ අමලකරවායුව ගොඩක් මිශත්‍රවෙලානම් විස සහිතවෙලානම් වැඩි කලක් මිනිසු ජීවත්වයෙනනෑ. එතොට මෙන්න මේවාගේ පාරිසරික සාධක විෂම නොවී හොඳමට්ටමින් තියෙනොවනම්. එළඟට මවපියන්ගෙන් ලැබුණු ප්‍රවේනි ගුණ ජානමය සාධක, ශක්තිමත්න ඒ වගේ ඒ දරුවා ඉපදුනාට පස්සේ හොඳට ආහාරපා නරගෙන හොඳ ිරියව් පවත්තලා ක්‍රමාණුකූලොව කය නඩත් තු කරගන්න වනම් එතකොට ඒතැනැත් තට කොච්චර කාලයක් ජීවත්වෙන්ට පුළුවන්ද කිය එක තමයි ආයු කාලයකයන් අ උපකරණයක වගකීම් සහතිකේ වගේ තමයි එතකොට කරමශක්තිය ැනද බුදුහන්දුර දේශනා කන සමහර ආශයීවරලා මැරනු සමහරු කර්මේවරලා ආශයවරලලා මැරනවා කියන විදිහට ශරීරයේ පවත්වන්න පුළුවන් කාලේ කර්මයයිඉවර වෙනවා කියන්නේ උත්පත්තිල් සඳහා හේතුවිච්ච කුසල කරණ බලය. එතවට දැ සමහර කෙනෙකුට කුසල කර්මය ප්‍රබලයි තව බොහෝකාලයක් ජීවත්තවෙෙන්න්න පුළුවන් හැබේ ආසයවරයි. සමහරුන්ගේ ආශෂකාලය තවම තියනවා හැබැ ඉපදිච්ච කුසල කරම ක්තිය ශේවෙලාය. සමහරන්ට ය දෙකම එකවර්ෂය වෙලා සමහරන්ට දෙකම තිබියදී අමතර කර්මයක් බලපාල අමතර වුවදුරක් බලපාල ජීවිතේ අතර මඟදි අකාලේ අහෝසය එනිසා උදහන්දු්‍රෝ දේශනා කන කෙනෙකගේ මරණයේ සිද්ධ වෙන්න පුළුවන් ක්‍රම හතරක් තියෙනවා ආශ ඉවර වෙලා මැරන්න පුුව කර්ම ශක්තිීඉවර වෙලා මැරෙන්න්න පුුවන් ඔ දෙකම ඉවර වෙලා මැරන්න පුළුවන් දෙකම තිබියදිී යම් අමතර හේතු නිසා නැරැෙන්න්නට පුළුව. ැ බදුරජාණන් වහන්සේ මෙතන දේශනා කරන්නේ, යම් කිසි කෙනෙක් සිල්වතුන්ට ගුණමතුන්ට ගෞරවෙන් வந்தනා කරනවාන. ඒ වගේම වැඩිහිටියන්ට ගෞරවනීය සිතින් කරුණා මෛත්‍රීෙන් ඒ අයට නිතර උපස්ථාන කරනවාන, උපකාර කරනවාුවන, සත්කාර කරනුවන බොහමන් කරනුවන. එබඳු තැනැත්තාගේ ආවෂ වැඩෙනෝ. ආෂ් වැඩෙන්න්නේෙ කොහොමද, එකක් තමයි අරවිදිහට අකාලේ පැවිණෙන්නට තියෙන වුවදුර දුරුවෙනෝ. අකල් විපත් දුරු වෙලා ආවුෂ තියනතාකල්, කර්මශක්තිය තියෙනතාකල් ජීවත්වෙන්න්න ඉඩ සැලැසිෙනවා ඒ ක්‍රමයා. අනිත්ත එක තමයි කුසල්දහම් කිරීම හේතුකොට ගෙන, හාත් පසින්ම ආර්ශ වෙනස්වෙන නැහැ අවුරුදු විසිපහක් පාවිච්චි කරන්න පුළුවන් භාණ්ඩේ මලකඩ කන්න නැතිව ද විලි වහන්නඇතු. හොඳට තෙවල්දාලා ක්‍රමාණු කකූලෝ පවිච්චි කරනකට අවරුදු තිහක් තිස් පහක් ඒ පවත්වගන යන්නට පුළුවන් වෙනවා වගේ ඒ කාලයට නියමිතායු කාලයේ අවුරුදු සීයක් වුණට සමහන්ට ඒත නැත්තාට අවුරුදු එක සිය දහයක් එක සිය විස්සා සමහන්ට ජීවිතය පවත්වන්නට පුළුවන් වෙනවා අර සිද්ධ කරගන්න කුසල කර්ම බලඇතියළ එතකොට ඔය කාරණ දෙක තමයි මෙතනති බුදුරජාණන් වහන්සේ දේශනා කරන ආුෂ වර්ධනය වෙනවා කිය චත්තාාරෝ ධම්මා වඩ්ඩන්ති කරුණු හතරක් වැඩෙනෝ මොකදද පළවෙනිකාරණය ආයු ආුෂ වර්ධනය වෙනවා මොකින් සිල්ලතුන් ගුණවතුන්ට වන්දනා කිරීමෙන් සහ වැඩි හිටියන්ට ඇපඋපස්ථාන කිරීමේ කුසල විපාකයක් හැටියට ඊළඟටට දෙවනි කාරණය තමයි වන්නෝ වර්ණය වර්ණය කියලා කියනවා කාරණා දෙකට ශරීරවර්ණයටත් වර්ණය කියලා කිය න ගුණවර්ණයටත් වර්ණය කියලා කිය. ශරීර වර්ණය කියලා කියන අපේ ශරීරීතින පැහැපත් බව. දකින අයට ප්‍රිය උපද වන විදිහ ප්‍රසාධනීය වර්ණ සම්පත්තිය. වර්ණ සම්පත්තිය කියන සුදුවෙන්නට ෑ කලුනො වෙන්නට එහෙම එකක් නෙමේ ඒ පුද්ගලය හදා ගත්තු මානසික තත්වය. සමහර කෙනෙක් සුදු අය ඉන්න බොහොම ප්‍රසාධනීය වර්ණයක යුක්තයි. සමහර සුදුපාට වනාට ප්‍රියමනාපනෑ.ඒ ප්‍රසන්න වර්ණයක් නෙමේ තියන සමහර ඉන්නවා තද කළුපාටයි කළුපාට වනාට බොම ප්‍රසාධනීයේ වර්ණයක් ඒ සතුව තියෙනවා. දැන් බුදුරජාණන් වහන්සේ වැඩ සිටි කාලේ. උත්පලවන්නා කියලා කියන්නේ දැ බුදුරජාණන් වහන්සේගේ අග්‍රස්ශාවිකාවන්න අතර කෙනෙක්න උපලවන්න කේමාසහ උපලවන්නානේ දකුණත් සව් මත් සව් හැටියට භික්‍ෂුුණින්ගේ හිටියේ තොට උප්පලවන්නා කියලා කියැන උප්පොළුවන් උප්පල කියලා කියන්නේ මහනෙල්වටතු මහනෙල් වගේ නීලවරණ කියලා කියන්නේ තින් සාහිත්‍යය නීලවරණ කියලා කියන්නේ කළුපාටට දැමගලන් හාමුදුරුව නිල්පාටයි කියලාැ නිල්පාටන මේ කළපාට එතකොටට ඒ කාලවරණය තමයි සාහිත්‍ය නීලවරණය හැටියට බොෝ තැන විග්‍රහ කරෙක්. එතකොට උපලව වන්නා බොහෝම හැදරුව තිබිච්ච බොහොම ප්‍රසාධනීයවර්ණ සෞන්දරයක් තිබුණු කාන්තාවක් හැටියට තමයි කියවේ. එතකොට හැදැයි ශරීරවර්ණය තදනිල් පැහැට හෝ කළු පැහැට හුරුන්. තවට ඒනිසා කළුද සුදුද කියන මාන සිකත්වය අද ඇතිවෙලා තියෙන්නේ අපි කළුනන් සුදු පාටා ඇතමයි ලස්සන අපි සුදුනං කළුපාටා ඇතමයි ලස්සන එතන තියරන්නේ පුද්ගලයින්ගේ චින්තනය තියෙන ගැටලුවක් එතන තියෙන් ඒ කලුද සුදුද දුම්රුද කියන කතාව නෙමේ ප්‍රසාධනීය විදිහේ රූප සම්පත්තිය. එතවට ඒ ශරීරයේ නැත්තට ප්‍රියවෙන්න වර්ණ සම්පත්තිය. එතවට ඒක තමයි මෙතන ශරීර වර්ණයයි කියලාකෑන්. ළඟට ගුණවර්ණය කියලා කියන්නේ ප්‍රියශීලී ගති ගුණ එතකොට ඒත නැත්තා තුල බොහොම මොලොග ගති ගුණ ඒවගේ අන්නයට කතා කළොත් නැවත කතා කරන්න ඇසුරු කරන්න හිතන විදදිහ ප්‍රියශීලී ගුණාංග ඒත නැත්තා තුළ ප්‍රකට වෙනවා ොට ඒක තමයි ගුණවර්ණය කියන්න එතක අ ශරීරවර්ණය නිසා පුද්ගලයා දකි නොකොට ආයතා පහු හැරිලා සමහලට බලන්න හිතෙනවා. ඒවගේ තමයි ගුණවර්ණය ඇති කෙනෙකු ඇසුරු කරනකොට කතා කරනකොට නැවතත්ඒ පුද්ගල ඇසුරු කරන්න කතා කරන්න අන්නයට හිතෙනෝ. අන්න ඒවිදිහි මානසික ගුණාංගයන් තමයි මෙතන ගුණවර්ණය කියලා කියන්න එතකොට අර සිල්වතුන්ට ගුණවතුන්ට නමස්කාර කරන වැඩි හිටියන්ට සලකන තැනැත්තාගේ ගුණයත් වැඩෙනවා. ගුණ ගහෝෂාවත් වැඩෙනවා. ඒවගේ ශරීරවර්ණයක්ත් වැඩෙනවා. මොකද නිතර කුසල් සිත් ඇති කරගන්න නිසා ප්‍රසන්න සිතෙන් ඉන්න නිසා. එවගේ අනිත්තයට උපස්ථාන කරලා උපකාර කරලා වැඩකට ඒුතු කරනොනඉති කයත් හොට ව්‍යයාම වෙනවා. එ තොට කයත් නීරෝගී වෙනවා. තොකොට ාහිර වර්ණය පැහැපත් වෙනවා. ඇගේ හැඩතලත් සකස් වෙනවා. අලසකමට උදාසීනව ඉන්නකොට වගේ නෙමේ තකොට නීරෝගි වෙනවා ස්ුවපත්වෙන ශරීල වන්නේ පැහැපත්ව වෙන මනසත් පැහැත්ව වෙන තු නස පැපත්ව වෙන කය නැවත පැහැපත්ව වෙනවා. මේ විදිහට අන්න්‍ය ඔන්න ම රප ධර්ම බොහොම ප්‍රසාධනීය වෙනවා. එකො ඒක තමයි මෙතැනදි බුදුරජාණන්ොහන්සේදේශනාකන වන්න වර්ණය වැඩෙනෝ. ආයු වන්නෝ සුං සුඛ කියලා කියනෙ සැපය. ශරීර සැපේ සහ මානසික සැපය කියන දෙපැත්තම වර්ධනය වෙනවා. කායික සැපේ වර්ධනය වෙන්නේ අර කරන කුශල බලයෙන් ඒ තැනැත්තාගේ කය සුව පත්වෙනවා ඒ වගේම නිතර අනිත් අයට උපස්ථාන කරනකොට අනිත්තායිගේ වැඩටයුතු සතුටිින් කරලා දෙනකොට මහන්ස වෙලා ඉවිදිහින් අනිත්තායට උපකාර කරනකොට කය ව්‍යයාමණ වීම නිසා හොඳට කායික සුව පහසු භව ඇති වෙන ඒවගේම මනසත් නිතර සතුටින් තියෙන් නිකං අනිත්තායිගේ ඕපදූප හොය හොයා නිත්තායිගේ ඇදකුද හොය ොයා නිත්තයිගේ වැරදි හය හොයා හිත්් නරක් කරගෙන හිද්දූස කරගෙන ඉන්න කොන්න නිරන්තරෙන් හිත කිලිටි වෙලා තකොට සිතට සැපයක් නෑ. හිතට සතුටක් නෑ. හිත සැපවත් නොයෙනකොට අපේ කයත් හරීයට රළුවෙනවා. හරියට තෙහෙට්ටුවෙනවා හෙම්බත්ව වෙන. තොර යියටත් සුවතාවයක් නෑ. තොට කායිත මානසික සුවතාවේ ඇතිවෙන්නට ප්‍රධානකාරණයක් වෙනවා. අපි කුසල් අරමුණුවල නිතර සිත පැවැත්වීම. අකුසල් එක්කලා පැටලි පැටලීම්න්නේෙ නැතිව. නිරන්තරයෙන් ක්ලේෂ අරමුණුත් එෙක් කළ පැටලෙන්නේ න ඇතිම ොට කුල් අරමුණුත් එක් කළ පවතිනවන. ප්‍රසාධනීය සිතිං ජීවත්වයෙනෝන. අනිත්තයගේ ගුණේ ගුණේ හැටියට අගේ කරන්නට පුළුවන්න. අනතිමානී ගුණෙන් අපි ක්‍රියාත්මක වෙනවන. එතකොට ඒතැනැත්තාගේ මනස හරීම ප්‍රසන්න වෙන මානසික සුවතාවයක් ඇති. ක බුදුරාණන්හන්ේදේශනා කරන සිල්වතුන්ට ගුණුවතුන්ට නමස්කාර කරන වැඩිහිටියන්ට සලකන තැනැත්තාගේ කායික සුවතාවත් මානසික සුවතාවයක්ත් වර්ධනය. එතකොට සුखाං. ඉළයට බලං, කායික ශක්තියත් මානසික ශක්තියත් වැඩෙනු. අරවිදිහට, හොඳට සක්ක්‍රිය වෙනකොට ව්‍යායාම කරෙනකොට වගේම, ශල බලයනු කය ශක්තිමත්වෙනවා. එවගේම සිතත් ශක්තිමත්ව වෙනවා සිත බලවත් වනවා සිත දුදර්වල වෙන්නන්නේ මනුවන්ද අකුශල ධර්මවලින්, පාප ධර්මවලින් අවස් අසත් ධර්මවලින්. ඉරන්ත්‍රරේෙන් ම දේශයෙන්, ඊර්ශ්්‍යාවෙන්, කෝපෙන් ගුණමකුභාවෙන්, කුහකකංවලින් මසුරුකමින්, ඊර්ෂ්‍යාව මේ පෙලෙනකොට මනස රෝගී වෙනවා. මනස දුර්වල වෙනවා මනස ශක්තිමත්වෙන නෑ. ගේ දුරුවල මනෝභාාවයන්ගෙන් අපේ සිත නිදහස් කරගෙන අපට පුළුවන්න හැකිතාක් යහපත් මනෝභාාවයන් කරුණාව මෛත්‍රිය, මුදිිතාව පේක්ෂා කරුණාව කියන්නේ දුකට පත්වෙලා ඉන්න කෙනෙකේ දුකින් මුදවන්නට උනන්දුවෙන ගතිය. මෙත්තාව කියලා කියන්නේ අන්නයි සුවපත් කරන්නට උනන්දුවෙන ගතිය. මුදදිිතාව කියලා කියැන අනිත්තායි සුවන් ඉන්නවා දකිනොකට ඒගැන ඉර්ක්ෂ්‍යා කරන්නතු සතුට වෙන ගතිය. උපේක්ෂාව කියලා කියන්නේ යහපතාය හපත සැපදුක දෙකේදිම එක දරාගන්නට විචක්‍ෂිපත නොවී විපරීත නොවී එකත් එක්ලා මැදහත් සිති දරාගන්න පවතින්නට පුළුවන් හැකයා. එතො මේ දිහේ ගුණාංග වර්ධනය වෙන කොට. ඉළඟට පරිත්‍යාගශීලී ගව අනතිමානයේ ගුණය මේ වර්ධනය වෙන කොට එතැනැත්ගේ සිත බොහොම බලවත් වෙන සිත ශක්තිමත් වෙන. එතකොට බදුරජාණන් වහන්සේ දේශනා කරනවා. චිත් ක්තිත් කාය ශක්තියත් වැඩෙනෝ මෙන්න මේ විදිහට තතහගතයන් වහන්සේ මේ ගාතාවෙන් පැහැදිලි කරනවා මානෙන යම්කිසි කෙනෙක් සිල්වතුන්ට නමස්කාර කරනෝනම් වැඩිහිටියන්ට නිතර සත්කාර උපකාර කරනෝනම් ඒතැනැත්තාට කරුණු පහක් වැඩෙනෝමනොවද ආයුවන්න සැප බල මේ කාරණා පහම ඒතනත්තාට වර්ධනය වෙනවායි කියලා දේශනා කර මේ ගාථාව අප විදිහට පැහැදිලි කළේ අප ඔයන්නේ ගාතාවෙන් අප අවධහනය යොමු කළ යුතු එක පැත්තක් අපි සිහිපත් කළේ. ඒවගේ අපි අනිත්ත්ත තේරුම් ගන්න ඕන දැන් අපි වැඩි හිටිවෙන්න වැඩි හිටිවෙන්න අනිත් අයගේ ගෞරවේ බොහුමානේ සත්කාරය උපකාරය අපි වෙතත් ලැබෙන්න්නට ගන්නවා. හෝ ලැබෙන විදිහට අපි ජීවත් වෙන්න ඕන. වර්තමාන සමාජී ගාක් වෙලාවට මැසිවිලි නගන කාරණයක් නෙමේ. තරුණ පරපුර එච්චර වැඩි හිටියන් කරෙහි හැඟීමක් නෑ වැඩි හිටියන්ට සලකන්නේ නෑ වැඩි හිතියන්ට ගරු කරන්න උම හරියට නිකක් නැසිවිලි නගනෝ සමාජයග අපේත නති තේරුම් න්න ටඕනෑ ඒ තරුණ පිරිසගේ හැදිය වෙහිතියම් කිසි දුරුවලකමක් තියන්නට පුළුවන් හැබැයි ඉතින් ඒ දුරුවලකමත් ආපහු බැරවෙන්නේ කොහටද වැඩි හිටියන් වෙතටමයි ඇයිඒ කෞදේ දරුවන් ඒ මට්ටමින් හදලතියෙන් ඒ දරුවන්ට නිසි මඟ කියාදීලා නිසි මඟ යන්නට අවශ්‍ය පූර්වාදර්ශය සපේලා නැත්තෙ කව්. ඒකත් වැඩි හිටියන් වෙතම තමයි වරදත් එකතුවෙන්න. පෙනතුනේ අම්මතාත්තා හැටියට දරුවන් හදනකොට මව්පියන්ට ලොකු වගකීමක්තිය නො ඉපදුනාට පස්සෙවි රක්නේ මවකුසේ ඉ දැදීම. ඒ අයගේ මනස ගුණයට දහමට පුරුදු පුහුණු කිරීම. මොකද මව්කුසේඉන් දැද්දිීමයි ඒ ඉගෙනගන්න පටන්ගන්න එ පදුනාට පස්ස එනෙම. ඒවගේ ඉ පපදනාට පස්සෙත් පොඩිකාලේ ගොල්ලන්ට පුළුවන් කොහොමරි කියලා මෙහම කරන්න මෙහෙම කරන්න මේවා කරන්න එපා කියල තරවටු කර හදන්න හුළු හැබැ ඒ ගොල්ලන්ට අවුරුදු දහය දොල්ලා හා පහලව වෙනකොට ඊට පස්සේ ගොල්ලට තරවටු කර කිව්වා කියලා වැඩක්ඥන ඒගොල්ල හැමතිස්සේම අධ්‍යනය කරනවා විමස්සනවා. ගේ හැටි කොහොමද තාත්තගේ හැටි කොහොමද වැඩිහිටිය හැටිකොම් තුර මේ ගොල්ලම මේ උපදෙේ දුන්නට අවාද දුන්නට ඒගොල්ලො කටයුතු කරන්නේ කොහොම එතකොට ඉතනින් හාට උපදේශය නෙමේ වැඩගත්තන්නේ ආදර්ශයයි කතාවට කියනවන කකුලුව ඇදේටයමින් පැටිියට කියනවලු කෙලින් යන්න කියතු කෙලින් යන්න කියලාකිවට කකුළු පැටිය කෙලින් යන්න ඌූත්තර කුළුගේ විදිහටම ඇදේටම තමයි එතකොට ඒ මොකද උපදේශයට වඩා ආදර්ශය වැදගත්වෙනවා. එතකොට මව පියා වැඩිහිටිය ආදර්ශ සම්පන්න නොවෙනකොට අර දරුවන්ට විතරක් නිසි මග යන්නට කියලා උපදෙස් තුන්න අයිහි කියලේ උපදෙස් එතරම් වැදගත්දේවල් වෙන්නේෙනෑ. ඒවා එතරම් මරක් ඇති එතරම් හිතට දැනෙන ඒ දරුවන්ගේ ජීවිත පරිවර්තනය කරන්නට හේතුවෙන්න වැදගත්දේවල් බවට පත් වෙන්න නිකාං අර. බුදුහාම්මුදුරුවෝ දේශනා කරනවානේ අත්තාන මේ පටමං පතිරූපේ නිවේසේ අත්‍ය මනු සාවාසය නැකිලිස්සේ පණඩිතුව. ඉස්සල්ල තමන් සුදුස තැන පහිටන් ඊට පස්සේ අනිත්තා අයට උප දෙෙස්තේ. දැ මේකමර සිංහලට නගලා තියෙනවානේ ඕවාදන පරහට තමා සම්මතෙහි පිහිටාසිට. එතකොට අනුන්ට ඔවාද කරන්න ඇත තමා ඒ සම්මත කාරණෙහි පිහිටා සිටිමින් එහෙම කරන්නේ ඇති නං අපි අනිත්තායට උපදෙස් දුන්න කියලා විතරක් එ අය සකසන්න පහසුනෑ. කොට රුණ පිරිස් වැඩිහිටියන්ට සලකාණ නෑ අයට ගරු කරන්න නෑ සීලේ ගුණේ ගැන උනන්දුවෙන් නෑ කියලා චෝදනා කරනවා නං. ඒ චෝදනාව සීයට පහ දරුවන්ට බැරවෙනකොට, ඉතුරුසිීයට පණහා බැරවෙන්නේෙ තා පහු වැඩිහිටියන්ගත. ඒය නිසා දරුවන් හදන මෞපියන් වැඩිහිටියන් විශේෂයෙන් සැලකිලිමත්වවෙන්නට ඕනෑ ඒ අය සුච්චරිතවත්ව යහගුණ ඇතිව සත්පුරුෂ මනුෂ්‍ය ධර්ම ඇතුව ගොඩ නගන්නට තමන්ට ලොකු වගකීමක් පැවරෙනවා. ඊළඟට අනිත්කාරණය තමයි අප වැඩිහිටියන් හැටියට නිකම් අනිත්තායි අපට ඇල්ල ඇඳලා පුදලයන්නේ නෑ වැඩි හිටියෙක් වෙනකොට අනිත් අයට ගරු කරන්නට හිතෙන විදිහයට අපි ජීවත්වෙන්න්නට. එහම ැත්තං මේ ගොල්ො සිිල්ුව තුන්ට ගරු කරන්න මේ ගොලො වැඩිහිටියන්ට ගරු කරන්නකිවට තමන් ගැන ප්‍රත්ධවේක්ෂා කරලා බලන්න්න ඕන ඇත්තට තමන් සිල්වතෙක්ද තමන් ගුණවතෙක්ද ම ඇතටම වැඩ හිටියෙක්ද. දැන් අපි අද වැඩි හිටියෝ කියලා ෘද්දයෝ කියලා හඳුන්වන්නේ දැන් එතන කිය නිච්චං වද්ධාපචායන මෙම ත්ත නිච්චං උද්ධාපචාය. උෘද්ධහින්ට නිතර සලකන. එතකොට තමන් ඇත්තටම උෘද්ධයෙක්ද. දැන් ව යස්ගත වෙන කොට වුරදු හැත්ත පහ කසුවක් අනුවක් වෙනකොට අපට හිතන්නේ දැන් අපි යෝවෘද්දයි. දැන් අපි වෘද්දයි දැන් අපි වැඩි හිටියු. එතකොට ඒ වැඩිහිටිකම සලකන්නේ බොහෝ වෙලා වැටමි වයස්ගතවීමෙන් පමණක්. නමුත් පෙන්නතුන වයස්ගතවීමෙන් වැඩි හිටිවීම, වයස්ගතවීමෙන් වෘද්ධවීම, මේ ශාසනික විවාහාරය එතරම් අගේ කළ යුතුකාරණයක් හැටියට සලකන්නේ නෑ. බදුරජාණන් වහන්සේ දේශනා කරනවා එහෙම වැඩි හිටිවෙන පරිපක්කෝ වයෝතස්ස මෝග ජිින්නෝති ච්චති. එහෙම කෙන හඳරන් වන්න වෙන්නේ අර ගුණ දහම සීලයක් ආදිය නැතුව දැන් දහ මෙෙහි ශාසනික විවාහාරයෙහි වෘද්ධය එහෙමනත්ම් වැඩි හිටිභාවේ කරුණු පහකින් තමයි අර්ථවත්වේ. මොනවා අද සීලවෘද්ධ භාාවේ. ගුණවෘධ භාවේ තකෝවෘධ භාවය ඥානවෘධ භාවය සහ වයෝර්ධ භාවේ එතක සීලවෘද්ද ගුණවෘද තපවර්ද ඥානවෘද්ධ කියන්න මේ ෘද්ධ හතර නැතුව යම් කෙසි කෙනෙක් වයසිං විතරක් ුෘද්ධ වෙලාන ඒක එතරම් සසස්තත්යක්නේ මොකද වයසසි ෘදධ වෙනවා කියේ ද අපට අමුත්තුවයෙන් කරන්න දෙයක් නෑ. ඉරපායලා ඉරබැහැලා යනකොට අපි නිදාගන හිටියත් අවදි වෙලා හිටියත් හොඳ වැඩකර කර හිටියත් නරක වැඩ කර හිටියත් සත් පුරුෂ මනසිං හිටියත් අත් පුරෂ මනසි හිටියත් සිල්රැකමින් හිටියත් අපරාධ කරමින් හිටියත් ඉරපායලා ඉර බැහලා යනකොට අපි දවසකින් වයසට ගිහිල්. එතවට ඒකට අමුතු වන්දනාව කමුතු පූජාවක් ලබන්නට සුදුසුකමක් නෙමෙයි ඒක. නිසා බදු හාමුත්‍රෝ දේශනා කරන පරිපක්කෝ වයෝතස්ස මෝග ජිින්නෝති ච්චති. අර සීලවෘද්ද ගුණවෘද්ධ තපවෘර්ධ ඥානවෘද්ද කියනේ වැන් තොරව ඉරපාල ඉර බැහලයාම නිසා දවස්ගතවීම සා දිවාරාත්‍රී ගතවීම නිසා යම් කිසි කෙනෙක් වයස්ගත වෙලා ෘර්ධ භාවයට පත්වෙලා තියෙනවන පරිපක්කෝ වයවෝතස්සේ ඒතැනැත්තාගේ වයසගෙවීම නිසා මෝග ජිනෝති ච්චතික හිස් මහල්ලෙක් වෙලාවිතර. නිකන් පරණ වෙලා විතරයි. මරණේටා සන්න වෙලා විතරයි. එකං අවලංගු කාසියක් වෙමින් පවතිනොෝ පමණයි. ඊට වඩා විශේෂත්වයක් නෑම අමුතුවෙන් වැදුම් ලබන්නට ගරබහුමන් ලබන්නට සුදුසුකමක් ඒ පරණවීම තුළ ඇත්තේ නැහැ. පින්නනතුනේ. එනිසා මේ ශාසනිික විවාහාරයහේ වෘධභභාවය අගේ කරන්නේ ඒකට යම් කිසි වටිනාකමක් එක තුවෙන්නවා දැන් තලබලන්න නොකෝ සමහර භාණ්ඩ තියෙනවා පරණ බඩු. තික් බඩු කියලා කියන්න දැ බටහිර විවාහාරය හැටිට ඇන්ටික් ා එතකොට ඒවා හැම පරණ බාණ්ඩයක්ම වැදගත්වයෙන්න ඒ පරණ බාණ්ඩය කවුරු හරි කෞතුක බාණන්ඩයක් හැටියට සංරක්ෂණය කරලා තියන්නේෙ මොකක් හරි වැදගත්කමක් ඒකෙ තියෙන් ඕ. එක්කෝ හැඩයක් තියෙන්වුන එකෝ වටිනාකමක් ඒ ලෝහේ වටිනාකමක් තියෙන්නඕ නැහෙමනැත්ත ඒේ සකසලා තියෙන චිත්‍රකර්මාන්තයේ විශේෂත්වයක් තියෙන්නෝ නෙහමනැත්තං ඒට යොදාගෙන තියෙන. තාක්ෂණයේ වැදගත්කමක් තියෙන්න්නඕ. එහෙමනැත්තං ඒ ප්‍රභවරයෙක් විසින් වටිනාපුද්ගලයෙක් විසින් පාවිච්චි කරලාතියෙන්න්නොන් මේ මොකක් හරි වටිනාකමක් ඒට එකතුවෙෙන්නොන්. එතකොට තමයි ඒවා පරණ භාණ්ඩ හැටියට එහෙමනත්තං කෞත්තුක භාණන්්ඩ හැටියට ඒව සංරක්ෂණයවෙන් එහෙමනතුනිකම් පරණවෙච්ච පමණට දේවල් වැදගත්වවෙෙනෙ නෑ. ඒවා සමාජ විවාහාරයෙන් කියෙනනිකන් අවලංගු කාසි. කාසි පරණවෙනකොට ඒ පරණ කාසිවලත් අදටත් එකතු කරන සමහර කාසි තියනවා ඔයි මිනිස්සු කාලෙකට සරයක් හොයා ගෙනන්නේ අවල් කාසි තියනවාොද කියල් එතකොට ඒ මොකද ඒ කාසිය පරණවෙලා විතරක්න මේ එකෙම නොහරි වටිනාකමක් තියන එක තමයි මේ හොයා ගැනෙන් එහෙම වටිනාකමක් නැති ඒවා අදාළ කාල පරිච්චේදී ඉක්මුණනාට පත්සේ ඒ අවලංගු කාසි අවලංගු කාසි කියන්නේ කාඩවත් ප්‍රයෝජනයක් නැති මොකක්වත් වැඩක් නැති නිකං තහඩු කෑලි විතරයි නිකා ලෝහකෑල්ලිවිතරයි අවසාන. එතකට බුදුරජාණන් වහන්සේ දේශනා කන අන්න වගේ තමයි අපේ ජීවිත සීලෙන් ගුණෙන්, තපසිං ඥානයෙන් කියන මේ කාරණාවලින් ෘද්ධයට පත්තුනොත් තමයි ඒ ජීවිතයට වැදගත්කමක් එකතුවෙන් වටිනාකමක් එකතුවෙන්. පූජනීය බවක් එකතුවෙන් එහෙම නැත්තන්නේකා අවලගුවච්ච කාසි වගේ පරණවෙලා හිස්බවිං පරනවෙලා විතරයි. මරණයට කිිට්ට් වෙලා විතරයි. කාමුතු පූජනීඇත්වයක් නවේ පිනතුන දැන් අපි මෙතනදි තවත් ඇත්තක් මේකෙ තේරුම්ගන්නට ඕන දැ අපි අපි බාලපුද්ගලය හැටියට අප විසින් වැඩි හිටියෙකුට සංග්‍රහ කරනෝනම් මේවා මේ විදිහෙන් හිතහිතා හිදෂ්‍ය කරගන්න යෝගැනෑ කියයන මේ ගොල්ලු මේ වයසට ගියාට මේ ගොල්ු ගව සීලයක් තියෙනවාවද ගුණයක් තියද තපසක් තියද ඥානයක් තියද. අපි වදින්ඩ වටිනවද වදන්න තරන් සුදු සුද කියලා එහෙම හිතා හිතා ඉන්න එක යෝගගනෑ අපි තව කෙනෙකුට ගරුභෝමන් කනො මොද අපටඒ මනින්ඩ මින්මක් නැහැන අප ඇතේ. ඇතකො අනිත්තැනත් අගේ සීලේ මනින්ඩ අපට පුළුවන්කමත් නෑ බදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ සංවාසයනකෝ මහාරාජ සීලං වේදි තබ්බා. මහරජතුමනි දීර්ඝ කාලයක් ඇසුරු කිරීමෙන් තමයි යම් කිසි කෙනෙකුගේ සීලය දත යුත්තේ ඒත් ඥානවන්තයෙක් විසින් මිසක් ප්‍රඥාව අඩු කෙනෙක් විසින් එකක් දැනගන්නට බැන්. එතකොට සාකච්ඡායකෝ මහාරාජ පඥ්ඥා වේදි තබ්බෝ මහරජතුමනි ප්‍රඥ්ඥාව දැනගත යුත්තේ දර්ඝ කාලයක් ඒ පුද්ගලය සමඟ විධ කරුණු පිළිබඳ සාකච්ඡා කිරීම ඒත් කෙටි කලකින්නෙමි දිගු කලගේ ඒත් නුවනැත්තෙක් විසින් මිසක් ුවන මද කෙනෙක් විසින්න්නේමේ එනිසා අනුන්ගැන විනිශ්චය කරන එක තරම් පහසුකාරයක් නෙමේ. එනිසා මේ තැනැත්තා සීලවන්තේෙක් ද, මේ ැනැත්තා ගුණවන්තේෙක් ද, මේ තැනතා ඥානවන්තේක්ද. එහෙම හොය හොයා ඇපවපස්ථාන කරන්න පහසුනෑ. ඒ නිසා වැඩි හිටිකමත් එක් කලා අපි පොදේ සමාජයේ සලකනවා යම් කිසි කෙනෙක් වයසිං වෘර්ධ වෙනකොට ඒතැනැත්තා තුළ සීලාදී ගුණයන්ගෙත් යම් කිසි උෘර්ධ භාවයක් ඇති වෙනවායි කියලා අපි අපේ සංස්කෘතිය තුළ පොදු පිළිගැනීමක් ඇති කරගෙන තියෙන ඒ පිළිගැනීමට අනුව අපට ඒතැනැත්තාගේ සීලේ මනන්න බිම්මක් නැති නිසා ගුණේ මනින්ට පහසු නැති නිසා ප්‍රඥාව මනින්ට තපස මනින්ට පහසු නැති නිසා ඒතැනැත්තා වයසිං වැඩිහිටිනං අපි වැඩි හිටියේ හෙටියට ගරුබහුමන් කළ යුතුයි. වැඩිහිටිය හැටියට අපි සංග්‍රහ කළ යුතුයි එතනද අපට ඒතැනැත්තාගේ සීලාදී ගුණ නැත්තං ඒ අපටා දාලනෑ අපි කරුණාමෛත්‍රීින් ගෞරවනීය සිතිං ගුණ ගරුකභාවයෙන් අපි කරන සත්කාරය ට පිහිට පිරිස පවතිලා දැන්යි සමහර දරුව කල්පනා කරන්නේ අපේ අම්ල් තාත්තලගේ කිසි ගුණයක් නෑඒ ගොල්ලන්ට මොනු අඩ සලකාන්්ඩද අපිදන්න ඇැ ඒ ගොල්ලගේ ස්වභාව කියලා එහෙම හිතන්න හිතන්න පිරිහෙන්නේ තමන් වැඩි හිටිය නෙමේ අම්ම තාත්තා නෙමේ ඒ ගොල්ලොගාව ගුණයක් නැත්තං ඒක ඒගොල්ලොග නියයි හැබැයි. ගොල්ලො ගව ගුණයක් නැහැ කියලා සීලයක් නැහැකිලා දහමක් නෑ කියලා. අපි ඒ අයිව නොසලකා හැරියෝත් ඒකෙන් පිරිහෙන්නේ අපේ බනසයි. ඒකෙන් කඩාවැටෙන්නේ අපි ඒකෙන් කුණුවෙන්න්නේ අපේ සිතයි. ඒ නිසා තමන්ගේ හිත විනාස කරගන්න නැතිව කිලිටි කරගන්නේ නැතිව නසාගන්න නැතිව තමන්ට තමන් අහිමි කරගන්න නැතිව අපි කරුණාමෛත්‍රයෙන් ගෞරවෙන් වැඩි හිටියාට සලකන්නට ඕන වයසිං අපට වඩා වැඩිනම්. ඒතනැත්තා ඒ පූජාව ලබන්නේ ගෞරවේ ලබන්නන්නේ බොහොමන ලබන්නට තරම් සුදුසුකම් ඔහු සතුව නැත්තං ඒඉති ඒතනැත්තා බලාගන්න ටෝන කාරණ එක අපට අදාල දෙයක් නෙමේ මුදුරහන්ට ගෞරනේ සිතින් වදිිනොට ඒහා මුදුරුවෝලඟ සීලයක් ගුණයක් නැත්තංඒක උන්වහන්සේ කරගන්න ප්‍රශ්නයක් බුදු හමුදුුව එක දේශනා කරනවාන? සැදහැසිතිින් යුක්තව මිනිස්සු තන් කන්නෙත් නැතුව ඒදවල් එකතු කරගන දානමාන සකසලා භික්‍ෂුවට ගෙනත් දෙනකොට ඒ භික්‍ෂුව සීලාදී ගුණවලින් පිරිහිලානං ඒවා බුක්තිවිදින්නේ ඊට වඩා හොඳයි. ගිනියම් වෙච්ච ලෝගලිගි එක කියලා බුදුහාමුදුරුව දශනා කන. මොද ෝඒ ගිනියම් වෙච්ච ලෝගුලි ිල්ලොත්. ඒ වෙලා වැට පිච්චිලා මැර එක විතර එක ආත්මකට විතරයි ප්‍ර්නේ. හැබැයි දුස්සීල වෙයිදගෙන අනුන් සැදහැසිතිින් දෙන පින්ඩ පාතේ වැළඳුව ආත්ම කොච්චරක් පීඩා විඳන්න වෙනවත් දන්න. නිර එපදිලා කල්පකීයක් විඳවඩ වෙන අත්දන්න. ප්‍රේතාආත්මෝල ඉපදිලා කොච්චර කාලයක් දුක්විඳන්න වෙනවත් දන්න. ඒකට සීමමාමයි නෑ. අර ගිනියම් වෙච්ච ලෝගලි ගිල්ලොත් ඒ වෙලාවට පිචිලා මැරණ එක විතර එක එක පාරයි. හැබැයි දුසීලවඉඳගන අනිත් අයිගේ සැදහැසිතින් දෙන පින්ඩ පාතය වැලදුව මෙහෙමයිඒ විපාකය කකිලපු දුහම්පුර දේශනට. එතකොට තමන් සැදහැසිතින් ගෞරවයෙන් දාන පූජකරන එක තමන්ග වැඩ. ඒක සීලේ ඇතුවලද නවද නැතුවලඳ නොද කෙනෙ එක හාමුරුවන්ගේ වඩා සීලේ නැත්තුව වලද නොනක් ඒත් ඉතින් උන්වහන්සේ තමයි විඳගඩ වෙන්නේ ඇතුව වලඳනවනම් ඒකත් උන්වහන්සේටයි විඳගන්නට වෙන්න සීලේ ඇත්තුව වැලදුවත් නැතුව වැලදුවත් දායකයා සැදහැස්සිතින් නම් පූජා කරන්නේ දායකයායට හි හපතක්සිත. ද මෙහම කිව්වයි කියල මේකින් අදහස් කරන්නේ අවිචාරවත් වෙන්න කියන එක නෙමේ භික්‍ෂුවගේ සීලේ ගුණේ දැනගෙන වැඩි හිටියගේ සීලේ ගුණේ දැනගෙන ඒ සීලේ ගුණේ වෙනුවෙනුත් අපට උන්වහන්සේලාට සීලාදී ගුණධර්ම දියුණු කරගන්නත් උදව් කරන්න පුළුවන්නම් ඒක තවත් වටි නවා එ නිසා ඒක අපට වැඩක්නය අනුන්ගේ සීලේ කියලා මිහඩ වැෙන්ඩ කියන එක නෙමේ මේ කියන් අපි සං්‍රහ කරන්නකොට අපි උපකාර කනකොට අ අනිත්තයිගේ සීලේ හොය හොයා ඉන්ඳල හරියන්න නෑ ඒ වෙලාවට උදව්ක් අවශ්‍යන උදව කරන්න අපිහිතම පාරමාරුවෙන්න්න බැරි අසරන මනුස්සේක්කිින්න්න. තුොර ඒ මනුස්්‍යයා සිිල්ුව අද ුණවද තපෞරද ඥානවෘද කියලා හොය හොයා කාගේ කවුද අම්ම දරුව කවදේ දරුව ඉන්නන්නේ මොනතංවලද මොන කුලේද ඒව හොය හොයා ඉන්ඩ වෙලා වක්නෙම පාරමාරුවෙන්න්න බැරින ඒමනුස්සට පරමාරුවෙන්න්න උදව් කරන්නටයි. අවශ්‍යවෙන්. ඒ එකයි ඒ වැඩිහිටියට ඒ වෙලාවෙ කරන්නතින් උපකාරේ. කොට අපි සීලාදී ගුණ ධර්ම දියුණු කරගන්නට උදව කරනෝන සීලේ ගුණේ තේරුංගරගන පකාර කර ටඕන්. ඒ වෙන මකාරණ. ඉති ඒනිසා මෙෝ පටලවාගන්න නැතුව අපි වෙන වෙන්ම තේරුම්ගන්න ඕෝන වැඩිහිටියකුට වයෝර්ධ පුද්ගලයකුට අසරණයකුට යම් උපකාරයක් අවශ්‍යටන් ඒ තැත්තාගේ සීලේ ගුණේ හොය හොයායිඉන්න ඕනනෑ අපට පුළුවන් හැටියට අසරණ භාවේ ෘදභාවය සලකාගෙන් උපකාර කරන්ටො. යම් කිසි කෙනෙක් සීලන් ගුණෙන් තපසින් ඥානං වර්ධනය වෙලා තියෙනවාඕන වෘද්දවෙලාතිය ඕන. ඒතැනැත්තාගේ සීලාදී ගුණේ සලකාගෙන සැදැහැසිතින් ගෞරවන් අපපපස්ථාන කරන්න ටෝ. එතකොට අපි දැ මේ කියන්නට උත්සාහ කළේ තමන්ගේ පැත්තෙන් කල්පනා කරලා බලනකොට තමන් තමන් ගැනහිත්තල බලන්න ටෝනෑ මම වෘද්ධවෙලා තියෙන්නේ ඉරපාලා ඉර බැගන යනකොට දිවාරාත්‍රී ගත වෙලා දවස්ගත වෙලා සතිමාස වර්ෂගත්ත වෙලා විතරද මම වෘද්ධ වෙලා තිය. එහෙම නැත්ත මාතුළ අවශේෂ ගුණාංගත් වර්ධනය වෙලා තිය නොද මොනව දවශේෂ ගුණාංග සීලේ වෘරධ භාවය, ගුණේෙන් වෘර්ධ භාවේ, තපසිං වෘර්ධ භාවය සහ ඥානයෙන් වෘරධ භාවේ. සීලෙන්න් ෘර්ධ භාවයයි කියලා කියන්නේ, සීලයේ කියලා කියන්නේ කළ යුතුදේ කිරීම නොකළ යුතුදේ නොකිරීම. කිව යුතුදේ කිවීම නොකිව යුතුදේ නොකයාසිටි. එතකොට මේක තමයි සීලේ මූලික ස්වරූපය. නොකළ යුතු දේවල් නොකර ඉන්න එක විතරක් නෙමේ සීලේ මම සත්තු මරන්න ම හොරකං කරන්න මස්මාලු කන්න. ඒක විතරක් නෙමේ සීලේ සත්තු මරන් නැතුවා වගේම තවත් ඒ සම්බන්ධ පුහුණු කරන්නට පියවර පහක්. ක්කොම පියවර හයක්පු දදුහන්දුරෝ දේශනා කරනව ප්‍රාණ ගාතය සම්බද. නොදීවර හැකියන් සෝපානාාතිපාතා පටිවිරතෝ නහිත සත්වෝ නිහිත දණ්ඩෝ ලජ්ජී දයාපන්නෝ, සබ්පාන ගූත හිතානු කම්පිවෙන. සෝපානාාතිපාතා පටිවිරතුෝ ප්‍රාණ ගහතයෙන් වලකිනවා. එළඟට නහිත දණ්ඩු දණ්ඩුමොකුරුුවලින් අන්නයට හිංසාකිරීමෙන් තැලීමෙන් පෙළීමෙන් වල කියනවා. නිහිත සත්තෝ, සියුම් අව්‍යාදවලින්. හිංසා කිරීමෙන් වලකිනවා. ඒ තමයි වැලකීතු කාරණත්තු වන. ඉළඟට පුහුණු කළ යුතු කාර්මත්තුන කොත්යනවා. ලජ්ජී ධයාාපන් වෝ සබබපාන බොහොත හිතානු කම්පි ව. පව්කරන්නට ලැජ්ජ වනවා. දැ අද බහෝදන ලැජ වෙන පෞකරන්න නෙමනි කරපු පාපය හෙලි වෙනවාට ලැජ්වන තතින ලජවන මේ සියුම් දේශය. එකකුසලයා ලැජජාව කියලා කියන්නේ ගුණයාඒ ලැජ්ජාවඇත්වෙන්නේ කොතදද පාපේට වරදට ලැජ්ජගති. රද කරන්නට තර ධහිරයක් කියන්නේ නෑ ඒ ඒකට තර උන්දුවක් තමන්ගේ මනසේ ඇතිවෙන්නේ නෑ එතැදිසිහිත පසුදාන ඒ තමයි ල්ජාවනැමති ගුණය ලජ්ජී දාපන්නු සත්වයින් කිරහි දයාාව ඇති කෙනෙක් වනු සබ පානු බ बहुतහත හිතානු කම්පිී සියලු සත්වයින් කිරහෙම හිතවත් බවක් මෙද සිතක් ඇති කෙනෙක් බවට පත්. ොළ යතුදේ නොකරන්නත් ඕන කළ යුතු දේ කරන්නත් වන සත්තු නොමරයින්නත් න සතු ජීවත් කරන්න කැප වෙන්නත්තුව. ොකන් නොකරඉන්නත් ඕන අනුන් සතු දේ රකින්නට කැපවෙන්න ඕන. ොර ොකයිඉන්නත් ඕන ඇත්ත මතු කරන්න වැෑම් කරන්නතු. මත්ත නොබීන්නත් ඕ ප්‍රෘතිමත් ලබාගත්තු මනෂ්‍යජීවිතේ ප්‍රෝජනගන්නට උත්සාහාවත්වෙන්නತ. මේ විදිහට සීලෙන් වෘර්්ධ භාවයට පත්වෙනවා කියලා කියන නොකළ යුතුදේ නොකරඉන්නට කළයුතුදේ කරන්නට යුතුදේ නොකයාා සිටින්ට කිවයතුදේ කියන්නට පුොහුණුවෙනවා. මේකත් තැනින් තැනට වෙනස් වනෝ දැන්මයි පංච සීලේ විතරක් නෙමේ පින් නතුන අපි එක්ෙක් භූනිිකාවට අනුව අපි කළයුතු නොකළ යුතුදේ උදාහරණයක් හැටියට ගත්තො දැංවුණ එක කාන්තාවක් ගත්තා මේ කාන්තාව සැමියඉදිරිය බිරිදාන්. දරුව ඉදිරයේ අම්ම කනෙ තමන්ගේ මහුපේදිරයේ දියනයා හාමුදුරුවෝ ඉදිරියේ දායිකාවක් වැඩ කරනතන සේවිකාවක් හෝ පාලිකාවක් දැම එකම කාන්තාව විටක දියනයක් විටක බිරිඳක් විට විටක දායිකාවක් ඇයි මේ ඒ ඒ අවස්ථාවේ කළයුතු දේ අනුව භූමිකාව වෙනස් වෙන. කාර භරය වෙනස්සව. එොට ඒ තැන්වලදි කළයුත්ත නොකළ යුත්ත වෙනස් වෙන. බිරිඳක් හැටියට ක යුතුදේ නොක යුතුදේ නෙමේ මවක් හැටියට ක යුතුදේ නොළ යුතුද. ිරිඳක් හැටියටවත් මක් හැටියටත් ක යුත්ත නොකළයුත්ත නෙමයි දයිකාක් හැටියට කළ යුත්තන කොළ. සේවිකාවක් හැටියට පාලිකාවක් හැටිය. ඒඒ තැනදි කළයුත්ත නොළ යුත්ත නස. තොට සීලෙන් ෘද්ධ භාවයට පත්වෙනවනම් තමයි ඒතැනැත්තා වැඩිහිටිවෙන්න වැඩිහිටිවෙන්න ඒතැනත්තන හඳුන ගන්න පුළුවන්න්නේ. ඒ ඒ අවස්ථාවට අනුව ඒ භූමිකාවට අනුව මම කළ යුතුදේ කරන්න සුදුසුදේ මොකක් ද නුසුදුසුදේ මකක් ඒ තෝරගන්ඩ බැරිවිවෙච්චක ම මොකද වෙන්නේ බොහෝ දෙනාට වෙන්නේ ඒ භූමිකාවෙන් එළියටාව වුනත් එහෙන් මම තමයි වැඩ කරන්න ද සමහරු අපිහිතම ආයතනයේ වැඩ කරන්න ගිහම ආයතනයේ පාලිකාවනං ගෙදරාවහමත් පාලිකාාව එතකොට මාතෘ ගුණේ ඇතිකර ගණඩ ඕන තැන එක ඇතිකර ගණ්ඩ තේරෙන්නේ. එතකොට බිරිඳකගේ ගුණ ඇතිකරගණ්ඩ ඕන තැනේ භාරයාවගේ ගුණේ ඇතික ගන්නඩ තෙන. තො වාමියට ඉන්ඩ වෙන්නේ පාලිකාවාකය. දරුවට ඉන්ඩ වෙන්නෙ පාලිකාවාකය. එතකොට හැමතිස්සේ මර පාලනය කරන්න්න හදන ගතිය විතර ච්චරයි පුහුණ වෙලාද ඉච්චරයි අ්හ වෙලාද. එතකොට කළ යුතු නොළ යුතු කිවුතු නොකයුතු මොක්වත් නෑ අර දන්නවිදිහට එක්මදේ, කතාාවට කියන කෝකටත් තයිලය කියලා ඒවගේ හැම තැනට එකම විදිහ. එතකොට එතන වර්තමාන විදිහට කියනවානම් ඒවා වර්තමානයේ සමාජ විද්‍යාඥින්, මනෝවිද්‍යාච්ඥින්ෙන් හඳුන්වන්නේ පෞරුස ඌනතාහැටියට. පෞරුස ඕනතා කියලා කෙන අවස්ථාවෝචිත්තව තමන්ගේ සිතුවිලි වචන ක්‍රියා හසුරුවගන්න තරං තේරෙන්නේනෑ. එහෙම පුහුණුවක් නෑ. එහෙම අවස්ථාවෝචිත වෙනස්වවෙන්නට, තරං සංයමයක් නෑ දමනයක් නෑ හික්නීමක් නෑ. අර අල්ලගත්තු එක එහෙමම කරපෙන්නගෙන එකම ගිලගන ඒහෙම ජීවත්වෙනවා. එතකොට එහෙම වෙන කෙනාට වයසිං වෘරද්ධ වනාට ඒ තැනැත්තාගේ හැදිච්චකම දුරුවලයි. ඇයි ඒ තැනට ගැලපෙන හැටියට කළයුත්ත නොකළයුත්ත නිරදිව තෝර බේරගෙන කටයුතු කරන්න බෑ. එතකොට වැඩිහිටියක් හැටියට කිවයුත්ත නොකිවයුත්ත නිවරදිව හඳුනගෙන කටයුතු කරන්න බෑ තරුණෙන් ඉදිරියේ දරුවන් ඉදිරියේ කොහමද තමම් වැඩහිටිය හැටියට හැසිරෙන් ඕන කිය ඒවා තේරෙන්ෙනෙනෑ ඒ පිළිබඳව සංඥාවක් නෑ එතකොටට මේ විදිහට ඒ පුද්ගලයා වයස්ගත වෙච්ච පමණට සීලය පිළිබඳ සීලය කිවේ කළයුතු නොකළයුතු දේ පිළිබඳ කිවයිුතු නොකිවවෙුතු දේ පිළිබඳ තමන්ගේ ඉරියව් හසුරුවන්ඩෝන විදිහ පිළිබඳව අඳින්ට පලඳන්න දැන් අපි දකිනවාන සමහර වෙලාවට ගාක් වයස්ගත අය මේ අවුරුදු දහටේ විස් සෙලමයි අඳින විදිහට තමයි ඇඳගෙන පැළඳගෙන ඊට පස්සේ තොල් රතු කරගන්න නිය පොතු පාට කරගන එහ මෙහෙ අර සරුම්ගල් වගේ එල්ලගන්න නොයෙක් ජාති එතකොට දැ මේකෙෙන් පිනතුන අපහාසයක් නෙමේ තරුණ වයසදී ඒ අය විචිත්‍ර කරන්න නොයෙක් දවල් කරනවා. ඒවයි කඒක්ෙනා පුචිවිදිහට කැමති විදිහරි කරනවා. ඒක වෙනම කාරණය ඒ වැත්යම සංයනයක් තියන්නට ඕන. නමු තමන් ගෘද්ද වෙනකොටට මේ මේ වයසට මේම ගැලපෙනවාද. ඇඳම අඳින හැටි වයසට ගැලපෙනවාද. මුදු මාල වලලු කරාම්භ එතකොට කිව්ට ස්සාධිය මෙව පාවිච්චි කරන තමන්ගේ වයස්මට්ටමට යෝග්‍ය විදිහකටද පවිච්චි කරන්න. එතකොට කෙනෙ කියන්නපුළ මට ඕන විදිහන ම පවිච්චිරන ෙලාද. අන්න ඒක් තමයි. සීලේ වෘද්ධ නොවීමේ හේතුව සීලෙෙන් ෘර්්ද වෙනවනන් තමන් ගැන විතරක් නෙම මන් ඉන්න සමාජය තමන්ගේ භූමිකාව ගැලපෙන් නොගැලපෙන වා මේ හැම දෙයක් ගැනවා සිතලයි කටයුතු කර එහෙම හිතන්ඩ බෑ කියන්නන්නේෙම හිතුවක්කාර වෙනවා කියන්නෙම සංයමයක් නෑ සංවරයක් නෑ සීලය පුහුණු කරලා නෑ එතකොටිතිං පරිපක්කෝ වයෝතස්ස මෝග ජින්නෝති විච්චති නිකම් වයස් ගත වෙලා හිස්මහල්ලෙක් වෙලා විතරයි පැහිලා ස්මහල්ලෙක්වෙලා විතරයි කියලායි තොන බුදුරජාණන් වහන්සේ දේශනාති එහෙම නොවෙන්ඩනා. අපේ අපේ වෘද්ධ භාවේ හිස්ස එකක් නොවන්න නං ඒට වටිනාකමක් එකතුවෙන්න ඕන අරටුවක් එකතුවෙෙන්න්න ඕන ඒහි පලවෙනි කාරණය තමයි සීලවෘර්ධ භාව. ඉළඟට ගුණවෘදධ භාවේ ගුණවෘද්ද කියලා කියන්නේ ගුණේ කියලා කියෙන මානසික යහ ගුණ කරුණාව ඕන තන්ට කුණාව මෛත්‍රියඕන තැන්ට මෛත්‍රිය මුදිතා ඕන තැන්ට මුදිිතාව උපේක්ෂාවන තැන්ට පේක්ෂා යවසීම ඕන තැන්ට ඉවසීම ද මෞ්පය හැටියට මෙත්තා කරුණා මොදිතා යම් ප්‍රමාණයකට තිය නමුත් ඒගොල්ලට උපේක්ෂාව ඕන තැට සහරුන්ටු පේක්ෂාවනෑ දරූ හදනවා ඊට පස්සේ ගොල්ලොගෙන කැපවෙනවා ආවාහ විවාහ කරලදීලා ඊට පස්සේ විවාහනාට පස්සෙ මගේ දරවා මමයි කිරිපෝල හැදුවේ දැ මේ ළඟදියාපු කාන්තාව ලොකු කරගෙන හරියන්නෑ මම යම්ම එතට එහෙම කියලා පෞල් ජීවිතයට ඇගලිගහණන්නගිය තර පවුලක් පවත්වන්නට හබ වෙන්න. ඇයි මේ දැන් තමන් ආදරයෙන් සෙන හසින් හැදුව පෝෂණය කළ දැන් වෙනත් කෙනෙකුට විවාහ කරලා දුන්නා එහෙමනත් වෙනත් කාතාවක් ආවාහ කරගෙන ආවා. දැන් එතන වෙනම පවුලක් දැන් මේ මට්ටමට දරුවවා ගෙනාවට පස්සේ ලෝකය වෙනුවෙන් අතහරලාඒ දරුවගේ අභිවෘ්ධිය උපේක්ෂාවෙන් බලා ඉන්නට තරං තමන්ගේ මනසේ සංයමයක් පොහොුණු කරගෙන නෑ වමත් එතකොට මගේ මයි කිරි පෙවේ මයි හැදුවයි කියලා ඒ සියල්ලක්ම තමන්ට ඕන විදිහට වී යුතුයි කියලා හිතන්. එතකොට වුරුද් සමය වෙනකොට ඒ මෞපියෝ දරුවන්ට අප්‍රසන්න වෙන අවශ්‍ය දේටත් තැගිලිගහන අනවශ්‍ය දේයටත් තැංගිලි හන එතකොට ඒයි මහ කරදරයක් වෙනවා හිසරාදයක් වෙන එකට ඒ දරුව උත්සාහ කරන්නේ මෞ්පියන්ගින් ඇත්වවෙන්න මිසක් ළඟ තියාගන්න නෙේ එතකොට තිින් ිහිල්ලා අර ඩිහිටිනි වාසකටවත් තමයි ගෙනහින්දාන් එතකොට ගෙනවා දැම් වැඩිහිටියන්ට සලකන්න නෑගල ඇයි මේ අර්බුද්ධය ඇති වෙන්නේ අ දරුවන්ට ඒ අයිගේ ජීවිතය පවත්වන්නට තරං සහනදායි පිළිවෙලකට වැඩිහිටියාට ජීවත්වෙන්ට පුහුණු වෙලානෑ ඒ ගුණ පිහිටලා නෑඒ ගුණවල තමන් යෙදිලනෑ එතක එහෙම වෙනකොට දරුවන්ට විතරක් චෝදනා කරන්නට පුළුවන්කමක් නෑ වැඩිහිටියට ඒ ඒ කොටහක් භාරගන්නට වෙනවා ඒ පිළි බඳවූ වගකීම දරන්නට වෙනවා. ඒත්සා බුදුරජාණන් වහන්සේ දේශනා කරනාව ගුණවෘරද්ධ වෙන්න ටෝ ඒයන්නේ ලදදයෙන් සතුටු වෙන්නට ඉවසීම දරාගැනීම පේක්ෂාව විශේෂ වයස්ගත වෙනොට මේ ටිකෙන්ටික පුහම කරගන්න තුොර යම් කිසි කෙනෙක් කියනවන වයිසට යනකොට ඉවසීම නැති වෙනවා එතකොටට ධර්මය මතක නැති වෙනවා කොඩි ළමයි වගේ වෙනවා කියනවාන ඒක තේරුම පින්නතුන ඒතනැත්තාගේ කය වයසට ගිහිල්ල මොකොද කය වයස්ගත වෙන කොට පොඩිදරුවෙක් වගේ වෙන ස්නායු දුරුවල වෙනවා ශරීරයේ අප්‍රාණික වෙනවා තමන්ගේ වැඩික තමන්ටරගඩ බැරුවෙනවා මළමුත්‍රටික පිටකරගඩ බැරිවෙන එතකට අපහ පොඩිමෙක්ගේ මළමමුත්‍ර ගොඩ තමයි ලග හැ මනසහෙම වෙන්නිනෑ. මනස වෘද්ද වන්නඩ ෘරද්ද වඩ වඩා ශක්තිමත් වවා. වඩා ප්‍රබල වෙනවා. ඒනිසා උදේට කෑවෙමන අද කියලා අමතක වෙන්න පුළුවන්. ඒකස්්නායි පද්ධතියේ දුරුවලකමත් එෙක්ල ඇති වෙන සියුම් වෙනසා. හැබැයි හොඳනරක තෝරවේරගණඩ බැරිමට්ටමට මනස දුරුවල වෙනවා න ඒක තේරුම මෙතෙක්කාලයකොත් හොඳනරක තේරුම් අරම් වැඩ කරල නෑ කියන එක. නිකං ඇබ්බැහිමත්ත සමාජ ලැජ්ජාවමත ලෝකේ ඉදිරියේ තමංගි ගරත්තුව රැකගණඩ වැඩ කරලා මිසා හොඳනරක තේරුම් අරගන්න සිහිබුද්ධියෙන් මනසරකගන වැඩ කරලා තියෙනවනම් ඒ සංයමය දමනේ ඒ ගුණය වෘරධ සමයේ තකට වෙන්නටවන්. එහෙම නොවෙනවනං අට කයදුරුවල වෙනකොට ආපහුවර්ති විිච්චර පුංචිකාලේ උපන්න මුල්ලවදිය දිති විච්ච දුරුවලකන්ටික එහෙම මතුවෙනවන එනම් මෙච්චර කල් පරණවනා කියලා කිසිීම වෙනසක් වෙලා නෑ. ම ගුණයක් දියුණු වෙලා නෑ මනුසලෝකට ආවැයන් කරගත්තු මොකක් වන්න ආපුයි දිහටම තම යා පහු අන්ඩ දෙලා එතකොට අපරාධ මේ ජීවිතේ ගතකරපු ආයෝ කාලේ කකා බිබිී විහෙස මහන්සේවෙලා නත්තු කරපුයක අපරාද තියනි සබුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ ගුණේෙන් වෘර්ද වෙන්නට ඕන වයස් ගත වෙනකොට එනිසායේ පුද්ගලයා ඉවසන් ඕන තැන ඉවසන් දරාගන්න ඕන තැන දරාගන්න උපේක්ෂාවෝනතන ේක්ෂාව කරුණාමෛත්‍රෝඕන තැන කරුණාමෛත්‍ර මුදිිතාවන තැන මුදිතාව ඊර්ශ්්‍යාව නැතුව කටේතු කරන්නට ක්‍රියාත්මකවෙන් මේ විදිහට අ අනිත්තායට මේ අපේ අම්ම මේ අපේ තාත්ත මේ අපේ ආච්චි සීය කියලා ගෞරවෙන් කටයිතු කරන්න පුළුවන් මට්ටමක් හැදෙන්නේ ඒ දරුවන්ටේ මොනවරු මනිගිරියන්ට ගෞරවනීය ආකාරෙන් ඒ වැඩිහිටියා කටයුතු කරනවනම් විතරයි. තයනිසා දෙවනි කාරණය තමයි ගුණවෘද්ධ භාවේ. ට තුගිනි කාරණය තපෝවුරුද්ධ, තපෝවුද්ධ කියලා කියන්නේ තපස්ස කියලා කියන්නේ නොකළ යුත්තු දේ නොකර සිටින්න පාපය දුරු කරන්න කුසලය වඩන්නට, වීරෙන් ඉවසීමෙන් ක්‍රියාකිරීම තමයි තපස කන්ති පරමං තපෝ ශාන්තිය තමයි පරම තපස කියලා බදුරජාණන් වහන්සේ දේශනක්න ඇයි ඉවසන්ඩ බැරි කෙනට මොන ගුණයක්වත් දියුණු කරන්න දෑ මොනම දුරගුණයක් වත් දුරු කරන්නත් බෑ ඇ ඉවසන්ඩ බැරි වෙන කොට දුරුණ තමයි අදවෙන්නේ යහගුණ සියල්ල වෙනසේනවා වසන්න පුළුවන්න් තමයි දුර්ගුණ දුරු කරලා යහගුණ අවදි කරන්න පුොළුවමින්. ඒනිසා ඉවසීම මොල් කොටගැෙන දුරගුණ දුරු කරන්න යහගුණ අවදිි කරන්න වීරෙන් ක්‍රියාත්මක වීම තමයි. අපපසයි කියලාකෑන් ඉතික් ඒ තුළින් තමන් වැඩිලානං ඒ තුළින් වෘද්ධභාවයට පත්වෙලා නං වයස්ගත වෙනකොට තමන්ට පුළුවන් වන්නඕන දුර්ගුණේ මැඩ පවත්වෙලා යහගුණේ අවධදි කරගන්න තමන් දක්ෂ වෙන්නට ඒ දක්ෂතාවේ වෘද්ධ සමය වෙනකොට තමන්ගෙන් ගිලිහිලායනොඕන ඒතනතාත් තපුූ ෘද්ධභාවයට පත්වෙලා නෑ ආපහෝ අ දුරුවල තත්තට යද වෙටලති. ලට හතරවෙනි කාරමය තමයි ඥානවෘද්ධ භාවය, ඥානවෘර්්ධ භාවයයි කියලා කියන්නේ. කරුණු නුවනින් වටහාගන්න ආකාරය. හේතු පලවසේ කුසලාුස කර්මය කර්ම විපාකය වසෙන් දේවල් නිවැරදිව තේරුම් ගන්න විද්‍යහ ඉළඟට ්‍රිලක්ෂණ වසේ මේවා අනිත්‍යයි මෙව සදාකාලිත නෑ. මේ වට නිකං කා කොටාගෙන මරාගන වැඩක් නෑ අපි කවරුත් මැරිලායනෝ බොම ටික කාලෑ ජීවත්වෙන තුර මේවා ටිකෙන් ටික වැටහිලා ඥානය අවදි වෙලා තියෙන්ට තු මගේ කියල පවත්වන්න පුළුවන් දෙයක් නෑ සෑන දේම අනාත්මයි තොර ඉපදිච්ච දවසේදළම මේ වයුරුද සමය වෙන කකම් සිද් වෙච්ච ේවල් බැලුවර පසේ මොක්වොත් අප ඕන හැටියට වෙලානෑ ඒ අදාල හේතු ප්‍රත්්‍යන්ට අනුවයි දේවල් සිද්ධ වෙලාද ඒෙමනං අනාත්ම ධර්මයන මන්ට ික ටික වැට හිලා තියෙන්න්න ටොන ොර දේවල් සිද්ධ වෙන හේතුඵල ක්‍රියාාවලින් වැටහිලා තියන්න ටොනේ යම් ප්‍රමාණකට මනතන් වටහා ගන්න උත්හ කරලා තියන්න එළඟට මේක කුසලෑඇයි මේක කුසලෑයි මේක කළයුත්තයි මේ නොකළයුත්තයි මෙහමළලොත් මේකයි ප්‍රතිඵල දැව සමහර ගම් වල ඉන්නවා තමන්ගේ ඥාතමුත් නෙමේ හැබැයි මුළු ගමේම අයගේ ගරු බොහොමන්වලට පාත්‍ර වෙන බොහෝම ප්‍රියසීලී වැඩිහිටියෝ ඉන්නවා. සීියලලා ආච්චිලලා සමහර කෞරුත්ත විදිින් උපදෙස් ගන්නවා. ඇයි කාටත් ප්‍රයෝජනවත් වෙන විදිහට සංයමෙන් දමනෙ මේක කරන්න පාපුතේ මේක කලොත් නෙමයි වෙන්න මේක කරන්න මේක මෙම යහපතක් වෙනවා. මේ විදිට හරි දුරදක්නා නුවනකින් මඟ පෙන්වා. ඇයිඒ දීර්ග කාලයක් ජීවිතය පවත්තලතියන්නේ ප්‍රඥාවෙන් හරියට තේරුම් අරගෙන නිකං ඔහ කාලෙගත්ත වෙලා. සිද්ධ වෙච්ච සිදුවීම්දා මේක පැටලිල් අනෙමේ හැමේ එකක්ම හොඳට සිහිනුවනින් කල්පනා කළ අදදැකීම් බවට පත් කරගන තියෙන. එනිසා අදදැකීම් තුළින් අවබෝධ කරගනතියනවා. කළ යුත්ත නොළ යුත්ත මේ කලොත් ොක්ද වෙන්නේ කියන්නේ එක. එතකොට මෙන්න මේ කියන්න ගුණාංග හතරෙන් වැඩුන හම මොනවාද සීලවෘද්ද ගුණවුරද තපවෝල්ද ඥානවෘරද්ද කියන ගුණ හතරත් එක් පස්සනි කාරණය වයවෘද්ද කියන එක එකතුනොත් තමයි මේ ශාසනිික විවාහාරයේ ධර්මාණු ධර්මපති පත්තියේ ඒ තැනතා පූජනීය වෘධ භාවයට පත්වේ එතකොට හරියට අරක් හොඳ අරටුව තියෙන ගහක් වගේ මෝරන්න මෝරන්ඩ තමයි වටිනාගම එතට හොඳ වටිනා භාණ්ඩයක් වගේ පරණවෙඩ පරණවැඩ තමයි එක වටිනාකමති එතකොට දැන් භික්ෂූර්න් වහන්සේ ලාහෙම වෘරද වෙන්න ෘරදවෙන්න කාගෙත් ගරබහුවට පාට වන ඒයි වැඩිකාලයක් සිිල්රැකල වැඩිකාලයක් ගුණදහම් ප්‍රගුණකල්. ඉති ගිහිෙක් වුනත් ඒ මටමට පත්වෙනවා අර ගුණධර්ම අතින්දියවුණු වෙනවාන. ති යම් කිසි කෙනෙකුට සීලවෘද්ද බව ගුණවෘද බව තපෞර්දධ බව ඥයානවෘද බව තියෙනවාවනම් වයෝර්ධ බව නැතිවුනත් ඒ තනත් ත පූජනය ඒක කියන්නේ ද මහබෝෂතාාණන් වහන්ේ මෞකුසිං ඉපදිච්ච අවස්ථාවේ ඒ කුඩා අවදියම රාත අසිතතාපසයට පෙන්න්න අරගෙනයනකොට වන්ද වන්නඩ හදනකොට වන්ද වන්න බැරිවුණන. එතොට ඒ රණය තේරුම්ගරගෙන අසිතතාපසය නමස්කාර කන. අසිතතාපසය කියලා කියන්නේ ජාන අභිචඥා දියුණු කරගත්තු මුළු පරම්පරාවකටම උපදෙස් දුන්නු කාගෙත් පූජාවට පාත්‍රවුණු රාජ ර්ෂිවරේ. රජර්ශිලකැන් රජවරුන්ගේ ගුරුවරේ. එ බඳු තාපසෙක් එතකට ඒ තාපසයා මේ පදිලා දවස්ගානක් ගතවෙච්ච මේ පොඩිදරුවට වැන්දේ වයසගැන සල කලා නෙවෙේ සීලවෞද ගුණවෘද්ද තපවුද්ධ ඥානවෘද්ධ භාවෙන් අසිත තාපසට ලංවෙන්නටවත් පුළුවන් චරිතයක් නෙමයේ. එනිසා මේ ශාසනක ්‍යහාරේද මේ ධර්මානු ධර්ම පතිපත්තිේදී වැඳුම් ලබන්නේ පූජා ලබන්නේ වයස්ගතවීම මත නෙමේ සීලෙන්ග, ගුණෙෙන්, තපසිං ඥානයෙන්, වෘර්ධ ච්ච ස්භාවයක්ත්තයක. ඒ වෘද්ධ භාවයක්ත් එක්කම අපට වයෝර්ධ භාවය එකතුුණොත් ඒ තැනැත්තා ගෞරවනීය පූජනීය වෘර්දෙක් හැටියට වැඳුම් පිදුම් ලබන්නට සුදුසුවයි. එනිසා අපි අනිත්තා අයටවා දිනකොට අනිත් අයට ගරු කරනකොට ඒයගේ සීලේ ගුණේ හිත හිතායින්නට අවශ්‍යනය. හැබැයි අපි වැඩි හිටිවෙනකොට අපි අපි ගැන ප්‍රත්ථවේක්ෂ කල බලන්න ඕනෑ තරුණයන්ගේ දරුවන්ගේ මොනපුුරුමිනි විිියන්ගේ වන්දනාව පෝජාව සත්කාර ගෞරවේට පාත්‍ර වෙන විදිහේ ගතිලක්ෂණ මාතුල වර්ධනයවෙමින් පවතිනෝද එබඳු ෘද්දභාවයක් මාතුල ඇතිවෙමින් පවතිනෝද කියලා විමසා බැලුවෝ අපට රුණු ප්‍රජාවට චෝදනා කරන්නට අවශනෑ කාගෙත් සිද්ධිනාගත්තු ආදරණියය ෘර්දේ කැටියට පූජනීය ෘරදේ කැටියට මේ ජීවිතතය නිමා කරන්නට පුළුව කළතියෙනවා. තේනි සාබුදුරජාණන් වහන්සේ දේශනා කළ මේ ගාතාධර්මය මූලික කොටගෙන යම් කෙසි කෙනෙක් මේ ගුණ දෙක්ක පුහුණු කරනෝනම් මොනෝද අභිවාදන සීලිස්ස නිච්චං වද්‍යාපචානු වැඩිහිටියන්ට නිතර ගරු හුමන් කරන සිිල්වතුන්ට වන්දින්න මේ පිංකම් දෙක යමෙක් ජීවිතය කරගන්නවන චත්තාාරෝ ධම්මා වඩ්ඩන්ති ධර්මහතරක් වැඩෙනවා මොනොවද ආයු1න් සැප් බල එතකො තමන්ගේ ජීවිත හැ හැම මොහොත්තකම සිල්වතුන්ට ගරු කරන්න වන්දනා කරන්න වැඩිහිටියන්ට සලකන්න ක්‍රියාත්මක වෙනවා වගේම. තමං ටිකෙන්න්ටික වෘරධ වෙනකොට සීලවෘද්ද ගුණවුෘදධද තපවෞර්දධද ඥාන වෘදධද භාවේ නොත් වෘද්ධ වෙන්නට අවධානය පවත්තාගතය. තුයි එසේ සැඩෑ වෘද්දියට පත්වෙන්නට මේ අසුද දහම් කරනු හැම දෙ නාටම මහෝපකාරීවේවා කියලාප්‍යාශීර්වාද කරනවා මෙතක්වේලා ධර්මශ්‍ර වනය කිරීමෙන් සිදුකරගත් සියලු කුසල් දෙවියන් සහිත ලෝකයාටත් මිය පරලෝගී ඥාතීන් කත්ව බාප හැම දෙනාටමක්. දු පස බදු හරහතන් වහන්සේ නිව සැන සීතන වදාළ උතුම් නිවනින් සැනසීම පිණසම හේතුවවා කියල පාර්ථනා කරක්. ආखाස८ච भම්టாදවානාග මहिදධका पഞන්තං අු නෝதிතා ചරංර හන්තුु සාසන ආක ச८චभम्ම්టදේවානාග මहिදධिका. ප්ඥන්තං අනු මෝදිතා චිරං රක්खන්තු දේශනං ආකා සට්ඨාච බම්මට්ටා දේවානාග මහිද්දිිකා ප්ඥන්තං අනු මෝදිතාචිරං රखන්තු වං සදා අද ධර්ම දේශනාවහි දායකත්තේ දරන්නේ හැත්තෑ පස්වන ජන්මදිනේ සමරණ බලදේව මැදිවක මහත්මාට, නිදුක් නීරෝගී සුවච්චරජීවනේ ප්‍රාර්ථනා කරමින් එම භාරයාාව සහ දදු දරුවන් විසින් එමහත්මාටත් ඒවගේ තමන්ගේ සියලම ඥාත හිතමිත්‍රාදීන්ටත් ආශීරවාද කරමින් මිය පලෝ න්නටේදුණු සියලු ඥාත හිතමිත්‍රාදීන්ට පුුණයාාන ෝදනා කරමින් දේශකෑන් වහන්සේටත් ලෝකවාස සැමටත් නිදුක් නීරෝගී සුව ප්‍රාර්ථනා කරමින් අද ධර්මදේශනා වෙහිදායකත්ේ දරනවා සැමට හම්මසන්නට අවස්ථාව සලස්වා දීම ධර්මදාන මේ පිින්කම තමතමන් ධර්මස්್්‍රවනය කිරීම ධර්මස්್්‍රවන මේ පින්ංකමක් මේ ද්‍යාකාර කුසලය ප්‍රඥාව දියුණු කරගන්නට හේතු වෙනවා. මේ സරුව ප්‍රකාරයෙන් සිදු කරගත් සියලු කුසල් ලෝකය සම්බුද්ධ සාසනය ආරක්ෂා කරන, පින්නතුන් ආරක්ෂා කරන. ඉන් රාදේ සියලු පින්ං ැමති දිරි දේවතාව දවමාතාව සතුටින්ං අනෝදන් වෙත්වා. දෙවියන්ගේ දිවයිසුරු සම්පත්වර්ධනය කරගනිත්වා සම්බුද්ධ ශාසනයයක්ත් මනුෂ්‍ය වර්ගයාත් චිරාත් කාලයක් එහෙන් ආරක්ෂා කෙරෙත්වා ඇැත්තෑ පස්වවෙනි ජන්මධනේ සමරණ බලදයව ැදිවක මහත්මාට නෝනා මහත්මියයට දරුවන් ඇතුළු සැමටට දෙවියන්ගේ ආශීර්වාදය මමදව සැලසේවා. දෙවියෝත් ප්‍රාර්ථනයේ බෝධියකින් නිවන්දකිත්වා කියලා පාර්ථනා කරන්න. පරම්පරාාවේ මේ පරලෝගේ සීලු ඥාත හිතමිත්‍රාදීන් මේ කුසල් දහම් සතුටින් අනමෝදන් වෙත්වා හැම දෙනාගේම භවගමන සුවපත් කර ගනිත්තා ප්‍රාර්ථනයේ බෝධියකින් නිවන්දකිතා කියල පාර්ථනා කරන්න. ඔබ පැහැමදිනාටම මේ උදදාරක්කුෂශලය මෙලවේ හපතා භිෘද්ධිය පිස පවතිීවා සසරවාසය කරන තාක් නරකාදි සතරාපායකට මිත්‍ය දුෂ්ටිකුලේකට පත් නොවීම පිණිස. කල්ෑන මිට්්‍ර සම්පත්තිය සද්ධර්මශ්‍රවනය ලැබීම පිණිස හේතුවේවා. බුදු පසේ බුදු මහරහතන් වහන්සේ නිවී සැසී පැමිණ වදාල. උතුම් නිවනින් සැනසීම පිනිස්සම හේතුවේවා කියල ප්‍රාර්ථනා කරන්න සිද්ධරගත් සයල කුශල් බලයන්ද බුද්ධම්ම සංඝයන රත්නත්‍රය අනන්ත නාාන භාවේන්ද. පින් අනුමෝදන් වන දෙවියන්ගේ ආශීර්වාදයද හැත්තෑ පස්සන ජන්මදිනේ සමරන බලදයව මැදියෝක මහත්ම නෝනා මහත්මය දරුවන් ඇතුළු පින්වත් හැම දෙනාටමත් ලංකාවාසිී ලෝකවාසේ සැමටත් නිදුක් බව නීරෝගී භාවේ චරජීවනය සැලසේවා. අයුරාරෝගගේ භාග්‍ය සම්පත්වර්ධනේ වේවා මෙබන්ඳු කුසල් දහම් සිදුකරමින් තමන්ටත් ලෝකේටත් සම්බුද්ධ ශාසනයටත් වැඩදායක වාසනාවන්ත ජීවිත ගත කරන්න හැමදිනාටන ශක්තියලබේවා.